තවත් නෝර නිදානේ සත්තච භික්කවේ පුරිස ගතියෝ දේසිස්සාමි මහණෙනි මන් නුඹලාට පුරිසයන්ගේ පිහිටි ගති හතක් දේශනා කරනවා අනුපාදාය පරිණිම්බ ඒ කියන්නේ උපාදාන රහිත පිරිණිවත් පෙන්වලා දෙනවා පුරුෂයන්ගේ ගති හතකොයි උපාදාන රහිත පිරිණිවීමකුයි පෙන්වලා දෙනවා. හොඳින් අහන්න මනසිකාර කරන්න දැන් ඔන්න කියන්නයි හදන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ ඔන්න පුරුෂ ගති සභාවය වදාරනවා. බලමු පුරුෂයාගේ ගති සභාවය. හතමාච භික්වේ සත්ත පුරුෂ ගති. මොකද්ද මහණෙනි මේ පුරුෂයාගේ ගති හත? නිකම් පුරුෂයෝ ගැන නෙමෙයි කියන්නේ අනාගාමී පුරුෂයෝ ගැන. නැත්නම් අපිට පුරුෂයෝ ගති කරපස්සේ ඒවත් හිතෙනවනේ. මේ මේ පුරුෂයෝ හත් දෙනාම අනාගාමී හත් දෙනෙක් ගැන කියන්නේ. අටවෙනි රහතන් වහන්සේ අනාගාමී හත් දෙනෙක් ගැන කියනවා. ඉද වික්කේ බික්කු එවම් පටිපන්නෝ හොති නෝචස්ස නෝචමේසියා න භවිෂති න මේ භවිෂති අදත්ති යම් බුහතන් න තම් පජහි පජහාමීති උපෙක්ඛං පටලපති සෝ භවේන රජ්‍යති සම්භවේන රජ්‍යති තදුත්තරින් පදං සන්තං සම්මප්පඤ්ඤාය පස්සති තංච කවාස පදං න සබ්බේන සබ්බං සච්චිකතං හොති තස්ස න සබ්බේන සබ්බං සබ්බේන සබ්බං මානුසං පහිනෝ මානානුසයන් පහිනෝ හොති න සබ්බේන සබ්බ භවරාගානුසයන් පහිනෝ හොති න සබ්බේන සබ්බං අවිජ්ජානුසයන් පහිනෝ හොති න සෝ පංචන්නං ඕරම් භාගයන සංයෝජනන පරික්කේ අන්තරා පරිනිබ්බායි හොති. ඔන්න පැහැදිලි කරනවා කවුරු ගැනද මේ අන්තරා පරිනිබ්බායි කෙනෙක් ගැන. කොහොමද මෙයාගේ ස්වභාවය? නෝ චස්ස දැන් උන අපි කතා කරා මේ කතා කරන්නේ මම නෑ මගේ නෑ මම වන්නේ නෑ මගේ නොවන්නේ නෑ කියලා වර්තමාන ක්‍රියාවෙන් ප්‍රථම පුරුෂයෙන් වර්තමාන ක්‍රියාවෙන් ප්‍රථම පුරුෂයෙන් උත්තම පුරුෂය නෙමෙයි. දැන් මේක උත්තම පුරුෂයෙන් හම්බුණා පඨම කෝසල සූත්‍රෙනි. මේක මේ විදිහට හම්බුණා උත්තම පුරුෂයෙන්. එතකොට එතන පැහැදිලි කරා මේක තමයි ශ්‍රේෂ්ඨම දෘෂ්ටිය බාහිර තියෙන. බාහිර ශ්‍රාවකයන් අත තියෙන ශ්‍රේෂ්ඨම දෘෂ්ටිය. එයා නිවන් දකින්නේ නෑනේ. එයාගේ ස්වභාවයත් මොකද්ද? මොකද්ද? භවයට කැමති නෑනේ. භව නිරෝධයට කැමති කවුද? මම කියලා දෙයක් නැති බව, මගේ කියලා දෙයක් නැති බව, මම නොවන්න බව, මගේ නොවන බව අත්දකින්න කෙනා. අත්දකින්න කෙනා උත්තම පුරුෂයෙන් තියෙන්නේ. මෙතන ප්‍රථම පුරුෂයෙන් තියෙන්නේ අන්න ක්‍රම දෙක. පඨම කෝතල සූත්‍රයේ මේකේ තියෙන්නේ වෙනස් ස්වභාවය. මෙයා අනාගාමී කෙනෙක්, අරය පුදජන කෙනෙක්. ඒ පටම් කෝසල සූට්ට කියන කෙන පුතජ්ජනි, මෙයා අනාගාමිකෙන. ඊළඟට පාර්ලෙක් සුට තියෙන පුතජ්ජනය ගැන. හැබැයි ආනය සප්පාය සූත්‍රය මෙතන උදාන සූත්‍රී ඒවක තියෙන්නේ ආර්ශාවකයක ස්වභාවය පිළිබඳ. පුරුෂක මේ සූත්‍රය පැහැදිලි වෙන ඔන්න. දැන් මොකද්ද මෙන්න මේ විදිහට භවිෂ්‍යති වර්තමාන ක්‍රියාවක් තියෙන්නේ. අන්න මේ වර්තමාන ක්‍රියාවක් ප්‍රථම පුරුෂයෙන්. මම කර්තෘ වෙලා නැහැ. කර්තෘ මම උත්තර වෙලා නැහැ. ඉතින් මම නෙමෙයි උත්තර වෙලා තියෙන්නේ ප්‍රථම පුරුෂය. ඒතකොට මම කරන එකක් නෙමෙයි.
කාරණාව ඉස්මතු වීම. අපි මේ කතා කරන්න යදුන ගොඩක් අර බද්දගත සූත්‍රෙම කතා කරද්දී නේ ප්‍රථම පුරුෂයෙන් ඉදිච්ච හැටිද යදත්තියම් බුහුතං තම් පජහාමි. යමක් හටගත්තද ඒක අන්න ඉක්මවනවා. උපේක්ඛං පට ලැබදි. උපේක්ෂාවක් ලැබෙනවා. උපේක්ෂාව ලැබෙනවානේ. සෝ භවේන රාජ්‍යති. ඔව් භවයට ආසාවක් නැහැ. සම්භවේන රාජ්‍යති. ඒක නැවත හට ගැනීමට ආසාවකුත් නැහැ. අත්තුත්තරින් පදං සන්තං සම්මප්පඤ්ඤය පස්සති. ඒ උතුම් වූ උත්තර වූ සාන්ත පදේ මනා ප්‍රඥාවෙන් දකිනවා. තංච ක්වාස් පදං න සබ්බේන සබ්බං සච්චිකතං. නමුත් ඒ සාන්ත වූ පදේ සර්ව ආකාරයෙන්ම සාක්ෂාත් කරලා නැහැ. ඇත්තට මේ විස්තරේ මේ කතා කරන මේ පරියාය මේ විදිහටමයි තමයි ආනිසප්පාය සූත්‍රයේ උදාන සූත්‍රයෙන් පෙන්වන්නේ. මේ අනාගාමි අරහත් ස්වභාවය අතර වෙනස මේ විදිහටම හරිම පරියායනුව කරුණානුව පොඩි වෙනසක් තියෙනවා. හරිම සුන්දරයි. ඒ කියන්නේ බුදුරණවහන්සේ පෙන්වන කරුණුත් එක්ක. එතකොට සම්පූර්ණේ සාක්ෂාත් කරලා නැහැ. තස්සන සබ්බේන සබ්බම් මානානුස සම්පූර්ණ මානානුස ප්‍රහාණය ලන්නේ න සබ්බේන සබ්බම් බවරාගන් සම්පූර්ණ බවරාගනුස ප්‍රහාණය ලන්නේ න සබ්බේන සබ්බම් අවිජ්ජානුසයන් පහයින සබ්බේන සර්ව සම්පූර්ණ අවිජ්ජානුස ප්‍රහාණය ලන්නේ. සෝ පංචානංගෝරා බහු පංචෝරම් භාගේ සංයෝජන ප්‍රහාණය අන්තරා පරිනිබ්බායි එනවා. වචනේ තියෙන මොකද්ද අන්තරාපරණිය. ඒ කියන්නේ ඒකේන මේහි ජීවිතයේ පිරිනවම් පාන්නේ නැහැ. මේ අන්තරාපරණියයි. ඔන්න බලන්න මේ විස්තරේ. දැන් මේ කෝණේ අපි බලන්නට ඕන නැත්තේ ලෝකේ පරයයත් එක විස්තරේ. ඇයි මෙහෙන් මෙහෙන් ගියා එහෙ ගියේ නැහැ. එතකොට අන්න ඒ ලෝකේ විස්තරේ බලන්න ගියාම අපට අහපව පැටලෙනව අතරක් නේ. අතරක් කතන්දරෙත් නෙමෙයි බලන්නකෝ මේ විස්තරේනේ. එතකොට මේ විස්තරේ බලනකොට දැන් මේ අන්තරා පරිනිබ්බායි කෙනාගේ මේ ස්වභාවය තව තැනක පිහිටන්නේ නැති මෙහින් දැන් අපි ඉගෙන ගන්න කතා කරන්නේ මඟුත්තර නිකාය 3 සංයෝජන පුද්ගල සූත්‍රයේ සංයෝජන කාරණාවක් ඒක තව සංයෝජන කිහිපය උත්පත්ති පටලාභි සංයෝජන බහුව පටලාභි සංයෝජන කියන කතාවත් එක්ක. එතන උප්පත්ති පටලාභ සංයෝජන නැහැ භව පටලාභ සංයෝජන තියෙනවා. එහෙමයි ගැන කතා කරේ. මේ සංයෝජන පුද්ගල සූත්‍රයේ උදාහරණ දකණිතාගාමි මේ මේ අන්තරාපරිනිබ්බායි කියනවා. ඉතින් ඒ සූත්‍රෙත් ඒ ලස්සන ඒ විග්‍රහයම තියෙනවා. භව පටලාභ සංයෝජන තියෙනවා. උප්පත්ති පටලාභ සංයෝජන නැහැ. එතකොට ඒ අර ලෝක විවහාරයෙන් කතා කරන්නේ. එතකොට දැන් ඔන්න මේ අන්තරාපරිනිබ්බායි කියනාගෙන හරියට මේකට උදාහරණයක් දෙනවා. ඒක හරියට මේ දවස මුළුල්ලේ රත් වෙච්ච යකඩයකින් යම් කිසි යකඩ පුපුරක් නිකුත් වෙනවා. නිකුත් වෙන සැනින්ම නිවෙනවා. දවස මුළුල්ලේම රත් වෙච්ච යකඩයක් තියෙනවා. යකඩ පුපුරක් තියෙනවා. ඒකෙන් දවස මුළු රත් වෙලානේ තියෙන්නේ. අන්න මොකද වෙන්නේ? යකඩ පුපුර නිකුත් වෙනකොටම නිවෙනවා. නිකුත් වෙනවත් එක්කම නිවෙනවා. අන්නේ වගේ කියනවා. ඒව මේව කෝ බික්කවේ. අන්නේ වගේ තමයි මෙන්න මේ විදිහට නෝ චස්ස නෝච මේසියන භවිෂ්‍යතින මේ භවිෂ්‍යති කියන මෙන්න මේ ආකාරයට මේ ප්‍රායෝගිකත්වයේ ප්‍රථම පුරුෂ උත්තම පුරුෂ නොවි මම කතෘ ආදේශ නොවි වෙන වැඩපිළිවෙලේදී මේ භවය ඉක්මවන ඒ ප්‍රතිපදාව අනුගත වෙලා ඉද්දි අන්තරාපරිනිබ්බායි වෙන කෙනාගේ ස්වභාවය ඔන්න පළවෙනි පුරුෂ ගති.